අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත සබසහය ප්‍රධාන පුවත් විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් අද තවත් ආසාදිතින් 39ක් කෑගල්ල මහරෝහලේ වෛද්‍යවරුන් 3 දෙනෙකුට කොළඹ පිහිටි පෞද්ගලික බැංකු සේවකයෙකුට කටුනායක ගුවන්තොටුපලේ ගුවන් බහණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකුට කඳාන ලෙකෝ පරිශ්‍රයේ සේවකින් 12 දෙනෙකුටත් වෛරසය වැළඳෙයි මේ දිනවල පැතිරෙන කොවිඩ් වෛරස් විශේෂයේ ඉතා ලෙහෙසියෙන් පුද්ගලයෙකුට බෝවන බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියයි කොරෝනා මර්ධනයේට ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් හෙළවසුවක් විස්ස අහිත කරයි සම්මත කරන්න එපා ශ්‍රී ලංකා අමරපුර රාමාඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව රජයට අවධාරණය කරයි විස්ස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු සංශෝධන ගෙන එනවා ඇමති ජීඑල් අවධාරණය කරයි සෞභාග්‍යයේ ආණ්ඩුව අභාග්‍යයේ ආණ්ඩුවක් වෙලා ජේසී ගෙන් චෝදනා හිටපු ජනපතිගේ සාක්ෂි අහන්න පූජිත් හේමසිරි සහ නිලන්ත පාස්කු කොමිසමට සියලු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද යටතේ උසස් පෙළ ඇරඹෙයි. ගවමස් ආහාරයට ගැනීමෙන් සිදුවන තවත් අහිතකර සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් තොරතුරු හෙළි කරයි. ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත. මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිත පොකුරට අයත් නව රෝගීන් 39 දෙනෙකු පිළිබඳව අද පසුරුව වෙන විට වාර්තා වුණා. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කෑකල්ල මහරෝහලේ වෛද්‍යවරියන් තිදෙන අතරින් එක් වෛද්‍යවරියකගේ ස්වයං පුරුෂයාට සහ පුත්‍රයාට වෛරසය ආසාදනය වී ඇති බවටද අද පසුරුවේ තහවුරු වී තිබෙනවා. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාළ තවත් ආසාදිතයින් 39 දෙනෙකු පිළිබඳව අද පස්වරු දෙක පමණ වන විට තහවුරු වුණා. ඉන්දා 4 දෙනෙකු ආශ්‍රිතයින් වන අතර 25 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලය වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මාලිගාවත් බලවේග ධාවනාගාරයේ රාජකාරියේ යෙදී සිටින සේවකයෙකුගේ බිරිඳකටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු කාන්තාවක් වෛද්‍යුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා අපකල විමසීමකදී සඳහන් කළේ ඒ හේතුවෙන් ඇගේ ස්වාමි පුරුෂයා හා තවත් පුද්ගලින් 6 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. එසේම තවත් පුද්ගලින් 20 දෙනෙකුද දුම්රිය දෙපාර්තමේන්තුව තුල ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. කඳාන නාගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ලෙකෝ පරිශ්‍රයේ තුල පුද්ගලින් 12 දෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි ජායල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක SWMY විජේසිංහ මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. මෙහි එක් ආසාදිත පුද්ගලයෙකුගේ දියණියක් රුහුණු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ඒ හේතුවෙන් ඇය සමග නවාතැන්පළේ රැඳී සිටි සිසුෆියන් සිව්දෙනෙකු හා එම නවාතැන්පළේ හිමිකරු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර පසුගියදා කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියගේ යෙහෙළියටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කෑගල්ල මහරෝහලේ බාහිර රෝගී අංශයේ සේවයේ නියුතු වෛද්‍යවරුන් 3 දෙනෙක්ද කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වුණා. ඉන් දෙදෙනෙකු කෑගල්ල මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවේ. බ්‍රැන්ඩික්ස් ගාමන්ට් එකේ කන්ටැක්ට් ට්‍රේසින් එකක් කරා. ඒකෙදී අපේ OPD එකත් ඒක ඒ ලෙඩා බලන්න සම්බන්ධ වෙලා තිබුණ නිසා අපි රෝහලේ වාට්ටු 6 සහ OPD එකේ අපේ කාර්ය මණ්ඩලයේ අප ස්ක්‍රීනින් ටෙස්ට් එකක් කරා PCR වලින්. එතනදී තමයි අපිට මේ 3 දෙනා පොසිටිව් කියලා දැනගන්න හම්බුනේ. බාහිර රෝගී අංශය අපි වැඩ කරනවා. ඊපද අපිට මේ වගේ තත්ත්වයක් උදා වුණාම සෞඛ්‍ය මාතෘංශ high risk and low risk කියලා කැටගරයිස් කරන්න කියලා අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය. ගම්පහ නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාළ සිසුවේගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු පුද්ගලයෙකු වන අතර ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුවයි මෙම සිසුවියද PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇත්තේ. ඒ අනුව එම පාසලේ ඇය සමග අධ්‍යාපනය ලබන 12 වන ශ්‍රේණියේ සිසුවියන් ස්වයං නිරෝධායන ලක් කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. කටුනායක ආයෝජන කලාපයේ සේවකීන් 26 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළා.
එසේම මිනුවන්ගොඩ පූගොඩ ප්‍රදේශයේ තවත් ඇඟලුම් ආයතනයක සේවිකාවකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාළ ආසාදිත කාන්තාව කරුණායක ආයෝජන කලාපයේට අමතර සේවා සැපයූ කාන්තාවක් බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව ඇගේ ආශ්‍රිතීන් සොයා PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. කොළඹ මැරින් ඩ්‍රයිව් හි පිහිටා තිබෙන NDP බැංකුවේ කාර්ය මණ්ඩල සමාජිකෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අදාළ බැංකුව විසින් සිය නිල Facebook පිටුවේ පණිවිඩයක් සටහන් කරමින් සඳහන් කර තිබුණා. අදාළ පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර මේ හේතුවෙන් අදාළ බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා තිබෙනවා. මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එම කාර්ය මණ්ඩල සමාජිකයා ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට රෝහල්ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. වෛරසය වැළඳී ඇති කාර්ය මණ්ඩල සමාජිකයා සමග රාජකාරී කටයුතු කළ පුද්ගලයන් 50 දෙනෙකු මේ වන විට PCR පරීක්ෂණ වලට භාජනය කර ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්. මන්නාරම රදගුරු නිවස පිටුපස ගොඩනැගිල්ලේ ඉදිකිරීම සඳහා පැමිණි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මන්නාරම ප්‍රදේශයේ පට්ටිතෝට්ටම් හා පෙරියකඩ යන ගම්මාන නැවත දෙනුම් දින තුරු හුදකලා ගම්මාන ලෙස නම් කෙරුණා. ඒ සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. ඊයේ දිනේදී විශේෂයෙන්ම මන්නාරම ප්‍රදේශයේ පෙරියකාඩු සහ පට්ටිතෝට්ටම් කියන ගම්මාන දෙක හුදකලා ගම්මාන දෙකක් හැටියට අපි වාර්තා කරුණු ලැබුවා. හුදෙක්ම මෙම ප්‍රදේශයෙන් ලැබුණු කොයින් ආසාදිතයන් සොයාගෙන ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් ඉන්න ගම්මාන දෙකක් හැටියට මේ ගම්මාන හඳුනාගෙන තිබෙන බැවින් විශේෂයෙන්ම උතුරු කරේට මෙය පැතිර යාම වැළැක්වීම වෙනුවෙන් ගත්ත ඉදිරි පියවරක් හැටියටයි මෙම ගම්මාන දෙක මේ ආකාරයෙන් හුදකලා ගම්මාන දෙකක් හැටියට නම් කරන්නට යෙදුනේ. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල ඔසුසල් හා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහරින මධ්‍යස්ථාන හෙට දින සිට බ්‍රහස්පතින්දා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා. COVID-19 තොරතුරු වාර්තා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු හා සම්බන්ධීකරණය සම්බන්ධයෙන් උත්සාහකච්ඡාවක් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අතර පැවැත්වුණා. ඒ ජනමාධ්‍ය අමාත්‍යංශයේදී වර්තමානයේ මේ දෙවැනි හෝ තුන්වැනි රැල්ලයි කියන වැඩපිළිවෙලත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වය තුළ යම් යම් සංකීර්ණ තත්ත්වයන් මතුවෙමින් පවතිනවා. ලෝකයේම තත්ත්වයක් ගත්තොත් බොහෝ දෙනෙක්ගේ මතවාදය තියෙන මේත් සමග ජීවත් වීමේ වැඩපිළිවෙලක් අපි ඉදිරියට ගෙන යති. මේ හරහා මුළු රටක් ලොක්ඩවුන් කරලා මුළු රටක ආර්ථිකයක් ආපස්සට ගත්තොත් ඒ ඉදිරියට යන්න අපහසුයි. අපි දැක්ක පහුගිය කාලේ ඔබතුමාලාගේ වාර්තාවන් ඉතාමත්ම සාධනීය ලෙස වෙන අතරතුර දැනුවත් හෝ නොදැනුවත් යම් කිසි විදිහේ පෞද්ගලිකව පුද්ගලයන් අපහසුතාවයකට පත් වෙන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මගේ මතය මේක පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය සහ ලෙඩක් සම්බන්ධව වාර්තා කිරීමේදී යම් කිසි සීමාවන් තුල ඒ වාර්තා වුණොත් හොඳයි කියන එකයි අපේ මතය. විශේෂයෙන්ම පෞද්ගලික හානිදායක වෙන දේවල්. මම දැන් පෞද්ගලිකව දැක්ක දුවෙකුයි අම්ම කෙනෙකුයි සම්බන්ධව කතාවක්. ඒ සම්බන්ධව නොයෙකුත් මතවාදයන් ගොඩනැගුණා. ඛේදවාචකයක් තුල මරණයක් සිදු වුණොත් ඒ සම්බන්ධ මං හිතන්නේ ඒ පවුලක් වැළපෙන හැටි පවුලක් අඬා වැළපෙන හැටි පෙන්වීම මං හිතන කාටවත් ඒකෙන් ප්‍රයෝජනයක් තියෙයි කියලා මම පෞද්ගලිකව හිතන්නේ නැහැ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ අවස්ථාවේදී අපි COVID-19 සමග ජීවත් වීමට අපි ඉගෙන ගන්න ඕන. COVID-19 කියන්නේ ගෝලීය වසංගතයක්. එය අද හෙට ඉවර වෙන දෙයක් නෙවෙයි. අපේ රටට විතරක් වෙනම මේ රෝගේ පාලනය කරලා අපිට නිදහසේ ඉන්න බෑ. ඒක නිසා මේ ලෝකෙම COVID-19 වසංගතය තුරන් වෙන තාක්කල් අපිටත් මේ COVID-19 සමග ජීවත් වෙන්න සිද්ධ වෙනවා. වෙනදා වගේ සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරලා එහෙම නැත්නම් ඇදිරි නීතිය පනවලා සම්පූර්ණයෙන්ම සමාජ ක්‍රියාකාරීත්වය නවත්තලා අපිට මේ COVID-19 රෝගීට දිගින් දිගටම මුහුණ දීමට හැකියාවක් නැහැ. අපි මේ තත්ත්වය අපි සාමාන්‍ය ජන ජීවිතයේ උපරිම මට්ටමේ අපිට හැකි උපරිම මට්ටමේ රගෙන යන ගමන් COVID-19 රෝගය පාලනය කිරීම වැදගත් වෙනවා. එතෙන්දී ජනතාවගේ පැත්තෙන් ලබා දෙන දායකත්වය ඉතාමත්ම වැදගත් වෙනවා. මේ ඉතාමත්ම සරණ කාරණා කීපයක් ජනතාව විසින් ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි අපේක්ෂා කරනවා ඒ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ ප්‍රධානම දේ තමයි අනවශ්‍ය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනී මහතාද පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
මෙතනදි මුළු රටම ලොක්ඩවුන් කිරීමක් නැත්නම් සංචරණ සීමාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අනුව තාක්ෂණික වශයෙන් අවශ්‍ය වෙන්නේ රෝගීන් ඉන්න කලාප, රෝගීන් හඹාගෙන යන තෙක් සහ රෝග ප්‍රතිකාර සඳහා යොමු කරන තෙක්. ඒ අවදානම් කලාපයක් හැටර හඳුනාගත්තම ඒ කලාපයේ පමණක් සංචරණ සීමා කිරීම. ඊට පස්සේ රෝගීන් හඳුනාගෙන ඒ රෝගීන් ඒ කලාපෙන් ඉවත් කළ රෝහල්වලට පත් කරාට පස්සේ ඒ ස්පර්ශ වූ අය පැතිරීම සාධාරණව කළමනාකරණය කරාට පස්සේ ඒ රතු කලාපයත් නැවතත් කහ කලාපයක් වෙලා කොළපාට කලාපයක් බවට පත් වෙන මේ ආකාරයට තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒක නිසා මේක බොහොම අපි බොහොම ක්‍රියාශීලීව සිද්ධ වෙන වැඩපිළිවෙල දිනපතා මේ පිළිබඳ විවරණයක් සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට තමයි දැනට මේ කොරෝනා වෛරසයේ කළමනාකරණය සිද්ධ වෙන්නේ. ඉදිරි සති දෙක තුල සිද්ධ වෙන්නේ දැන් මේ කොරෝනා රෝගීන් හඳුනා ගන්නා ප්‍රමාණය PCR පරීක්ෂණ මගින් ඒ පරීක්ෂණ වලින් තහවුරු වුණාම ඒ අයගේ ස්පර්ශ වූවන් සොයාගෙන යනවා. ඊට පස්සේ ඊට තුන්වෙනි පෙළ අයවත් හොයාගෙන යාම සිද්ධ වෙනවා. මේකද අපි නිරීක්ෂණය කරන එක වැදගත් කාරණයක් තමයි. විශේෂයෙන්ම ඉරුවෙලිය තියෙන වාතාශ්‍රය හොඳින් තියෙන කලාපවල මේ රෝගයේ පැතිරීම ඉතා දරුණුට සිද්ධ නොවන බවක් අපි නිරීක්ෂණය කරනවා. නමුත් වායු සමීකරණයේ තියෙන බොහෝ විට එක්ක බෙහෙවින්ම එකතුව කටයුතු කරන ආයතනවල මේ රෝගයේ පැතිරීම වඩාත් වේගෙන් සිද්ධ වෙන බව මෙතනදී නිරීක්ෂණය කරනවා. ඒක නිසා මේ නිරීක්ෂණ මහ ජනතාවට දැනගන්නට ලැබෙනවා. ඒක නිසා ඒ නිරීක්ෂණ වලට යටත්ව තමන්ගේ රෝගය තමන් අනිත් අයට පතුරන්නෙත් නැතුව තමන්ටත් රෝගය ගන්නෙ නැති කියන වාතාවරණය පවත්වාගෙන ගියොත් එහෙම ඉදිරි දින කීපය තුළදී මේ රෝගයේ ඒ අවදානම් කලාපත් නැවත කොළපාට කලාප බවට පත් වේ. හැබැයි එහෙම නැතුව තම වගකීම් විරහිතව රෝගය ගැටෙන්න හැකියාව තිබ්බ අයත් ඒ ගැන තැකීමකින් තොරව කටයුතු කළොත් එහෙම ඉදිරි සති දෙක තුනතුළදී මේ රෝගයේ විශාල ප්‍රමාණයකට පැතිරෙන්නට පුළුවන්. එතකොට අපිට ලොකු ප්‍රශ්නයක් එනවා. මෙදිනවල පැතිරෙමින් පවතින COVID-19 වෛරසය ක්ෂණිකව පුද්ගලයන් හට ආසාදනය වීමේ තත්ත්වයක් පවතින බැවින් ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. මේ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. තවමත් මේ අපේ ලංකාවේ කොවිඩ් ආසාදනය හොඳින් කළමනාකරණය කරගැනීමේ හැකියාව තියෙන මට්ටමේම තියෙනවා. ලෝකයේ බොහෝ විට කොවිඩ් පාලනය කරගන්න බැරි වුණේ මේ නිවැරදි ක්‍රමවේදවලට අනුගත වෙන සංගමයකින් යුතු ජනතාවක් නැති රටවල්. මේ වෙනකොට මේ වෛරසක පිළිබඳව අධ්‍යයනය කරපු විශේෂඥ වෛද්‍යවරුන් කියලා තියෙන්නේ මේ දවස්වල පැතිරෙන වෛරස් ප්‍රභේදයේ විරුලන්ස් එක වැඩි කියලා. විරුලන්ස් එක වැඩි කියන්නේ ඉතා ලිහසියෙන් කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. එහෙම බෝ වුණාම ඒ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ අභිබවා ගිහිල්ලා වැඩිපුර වෛරස් ප්‍රමාණයක් ඔවුන්ගේ සිරුරේ ඉපද වෙන්න පුළුවන් කියලා. ඒක මේ පරීක්ෂණ කරන විශේෂඥ වෛද්‍යවරුන් විසින් ප්‍රකාශයට පත් කළා තියෙනවා. කොවිඩ් මර්ධනය කරගැනීමේ හොඳම ක්‍රමවේදය තමයි සත්‍ය හෙළි කිරීම. ඒ ක්‍රමවේදය සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරනවා. ඊයේ දවස වෙනකොට කොවිඩ් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ 6482ක් කරලා තියෙනවා. මීට වැඩිපුර අවශ්‍යතාවය ආවොත් ඒ සඳහා කරන්න වැඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් PCR පරීක්ෂණ ස්ට්‍රෙන්තන් කරන්න ඕනේ ක්‍රියාමාර්ග. මේ වෙනකොට අරගෙන තියෙන PCR පරීක්ෂණේ පොසිටිව් වෙන්නේ වෛරස් එක ඒ වෙලාවේ ඇක්ටිව්ලි තමන්ගේ ශ්වසන මාර්ගෙන් එළියට යනවා නම් විතරයි. එතකොට අපි සාම්පල් එක ගන්නකොට ඒ වෛරස් එක ඒ සාම්පල් එකට එකතු වුණාම වෛරස් විස බීජය සාම්පල් එකට ආවොත් තමයි PCR පරීක්ෂණේ පොසිටිව් වෙන්නේ. රෝගේ වැළඳුණාට පස්සේ ශරීරයේ ඇතුලේ රෝගයට එරෙහිව ප්‍රතිශක්තිකරණ හැකියාව ඇති වෙනවා. ඒ ප්‍රතිශක්තිකරණ හැකියාව කියන්නේ ඇන්ටිබොඩි හැදෙනවා කියන එක. ඒ ඇන්ටිබොඩි හැදුනහම වෛරස් ලෝඩ් එක අඩු වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක ඊයේ දවසේ පොසිටිව් වෙලා අද දවසේ නෙගටිව් වෙන්නත් පුළුවන්. මේක ලෝකෙත් එහෙම වෙලා තියෙනවා. නමුත් මේ පුද්ගලයා සමාජයට උදාහරණව නෙවෙයි, ඔහු අඩුම ගානේ ගෙදරදී නිරෝධායනයට හරි යොමු කරලා නැවතත් PCR පරීක්ෂණ කරලා තමයි මේ පුද්ගලයාව සමාජයට උදාහරින්න අනුමත කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්. එක දවසක් නෙගටිව් වුණා කියලා නිදහස් කරන්නේ consecutively 2 days. බටහිර වෛද්‍ය විද්‍යාවේ අනුව මේ වෛරස් එකට ප්‍රතිකාරයක් තාම හොයාගෙන නැහැ. ඉදිරියේදී එන්නතක් ලබා ගැනීමේ හෝ ඖෂධයක් නිපදවීමේ දේවල් අපිට පේන තෙක්මානක නැහැ. පිටරටවල් එහෙම කිව්වට ඒවා මනුෂ්‍ය ශරීරයට යෝග්‍ය වෙන පරිදි නිෂ්පාදනය කරා කියලා තාම විද්‍යාත්මක සාධක නැහැ. මම එක ඉල්ලීමක් කරන්න කැමති මාධ්‍යෙන්. මුඛ ආවරණයක් නැතුව පාර යන මිනිස්සේ දැක්කොත් අපි සියලු දෙනා එකතු වෙලා ඒකට විරුද්ධ වෙමු. ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇදරණීතිය බලපවත්වන පොලිස් බල ප්‍රදේශ 18හි හෙට සිට දින 3ක කාලයක් සියලුම වෙළඳ සැල් ඖෂධ සැල් විවෘත කිරීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
මෙතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් ආගිය තැන්වල සිටි පුද්ගලයන් සොයා ගැනීමට මේ වන විට අපහසු වී ඇති බැවින් ඔවුන්ට වහා මේ පිළිබඳව අනාවරණය කරන මෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 18ක් ආශ්‍රිතව නිරෝධායන නීතිය ක්‍රියාත්මක වෙනවා. මෙම පොලිස් බල ප්‍රදේශ 18 තුල හෙට දින සිට දින 3ක කාලයක් සඳහා වෙළඳසැල් විවෘත කිරීම, ඖෂධ සැල් විවෘත කිරීම තහනම් වෙනවා. වෙළඳසැල් ආදිය විවෘත කිරීමට හැකියාවක් තිබෙන්නේ අද රාත්‍රී 8 දක්වා පමණයි. ඒ වගේම මේ ප්‍රදේශ හරහා වාහනවලට ගමන් කරන්නට පුළුවන් කිසිම අවස්ථාවක මේ ප්‍රදේශ වලින් යම් පුද්ගලයින් තම වාහනයට නංවා ගැනීම, ඒ වගේම එම පුද්ගලයින් වාහනයෙන් බැස්සවීම සිදු නොකළ යුතුයි. ඉතා දැඩිව මේ ප්‍රදේශවල මේ තත්ත්වය මේ දින තුන තුළ ක්‍රියාත්මක කරනවා. මේ ක්‍රියාදාමය නිසා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට කිසිම බාධාවක් ඇතිවන්නේ නැහැ. ඒ සඳහා අපි අවශ්‍ය උපරිම පහසුකම් සලසා තිබෙනවා. දින දෙකකට පෙර නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පොලිස් කොස්තාපල් රියදුරේ ක්‍රමනා ක්‍රියාවක යෙදුණු කළුතර ප්‍රදේශයේදී ඒ රියදුරා වැඩ තහනමට ලක් කර තිබෙනවා. ඒ වගේම වහාම ක්‍රියාත්මක කරන පරිදි ඔහුගේ සේවය අත්හිටවලා තියෙනවා. කිසිම අවස්ථාවක නිරෝධායන ක්‍රියාවලියට බාධා කරන්න එපා. පොලිස් නිලධාරීන්ටත් අපි ඒ ආකාරයට ඉතා දැඩිව ඒ නීතිය ක්‍රියාත්මක කරනවා. ඔබගේ සංචරණය ගමන් කිරීම හැකිතාක් සීමා කරන්න. හැකිතාක් අත්‍යවශ්‍යම කටයුත්තකට ඇරෙන්නට නිවසින් එළියට යන්නට එපා. මේ බ්‍රැන්ඩික්ස් පොකුරට ආශ්‍රිත ආසාදිතයින් සහ ඔවුන්ගේ ළඟම සමීපතයින් සොයා ගැනීම පිළිබඳ ප්‍රශ්නගත තත්ත්වයක් මතු වුණා. 1552ක් බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව එහි සේවය කළ සමාජිකයින් අපි හොයාගෙන තියෙනවා. ඔවුන් ආපු ගියපු ස්ථානවල සිටි සියලු දෙනාම තාමත් අපිට සොයා ගැනීමට අපහසු වෙලා තිනවා. අපි ඉල්ලීමක් කරනවා ඒ අයගෙන් මේ පිළිබඳව අනාවරණය කරන්න කියලා ඉක්මනින්, විශේෂයෙන්ම ත්‍රිරෝද රථ කුලී රථවල ගමන් කිරීම ආදී සිදු කරලා තියෙනවා. නමුත් ඒ වෙනත් අය සමග කවුද ගමන් කළේ, කුමන ස්ථානයටද ගියේ කියන කරුණු අනාවරණය වෙලා නැහැ. ඉල්ලීමක් කරන්න කැමති විශේෂයෙන්ම ත්‍රිරෝද රථ, ඒ වගේම කුලී රථ, වෙනත් ආකාරයේ කැබ් රථ ආදිය පදවන රියදුරන්ගෙන් ඔබගේ වාහනේ ගමන් කළේ කවුද කියලා සනාථ කර ගැනීමට යම් වැඩපිළිවෙලක් ඔබ විසින්ම සකස් කර ගන්න. ඔබ දිනපතා ඔබගේ ගමන් කිරීම පිළිබඳව අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක, එමත් නැත්නම් දිනපතක, එමත් නැත්නම් කුමන ආකාරයක යම් සටහනක් තබා ගන්න. අපි විශ්වාස කරනවා රටේ ජනතාව ඒ ඉල්ලීමට අවනතව කටයුතු කරයි කියලා. කොරෝනා වෛරසයට මුහුණ දිය හැකි හොඳම ප්‍රතිකාරය ඉහළ ශරීර ප්‍රතිශක්තිකරණයක් පැවතීම බවයි හෙළ වෛද්‍යවරුන් පවසන්නේ. ඒ අනුව ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නන්වන තවත් හෙළොසුවක් හඳුන්වා දීම අද සිදු වුණා. ශ්‍රී ලංකාවටම ආවේනික වූ දේශීය වෛද්‍ය ක්‍රමයක් මෙරට තුල ක්‍රියාත්මක අතර එය සියවස් ගණනාවක අතීතයක් සාක්ෂි දරන්නා වූ ඉන්දියාවේ සිද්ධි ආයුර්වේද ක්‍රමයේත් අරාබියේ යුනානි වෛද්‍ය ක්‍රමයේත් සම මිශ්‍රණයක් බවට සැලකෙනවා. හෙළ වෙදකම නැතහොත් සිංහල වෙදකම ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක දේශීය වෙදකම පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන අතර පුරාණ රජවරුන් පවා දේශීය වෙදකම දැන සිටි බවට ක්‍රිස්තු වර්ෂ 398 බුද්ධදාස රජ දවස කදිම නිදසුන් සපයනවා. එතුමන් විසින් රචිත සාරාර්ථ සංග්‍රහය නම් ග්‍රන්ථය අදටත් ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන් සිය දැනුම සඳහා භාවිත කරනු ලබනවා. අද වන විට ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවක් මුහුණ පා සිටින කොවිඩ් වසංගත තත්ත්වයට ලොව පුරා බටහිර වෛද්‍යවරුන් ඖෂධ සෙවීමටත් එන්නත් නිෂ්පාදනයටත් නැඹුරු වී ඇති කාලවකවානුවක හෙළ වෙදකම තුලින්ද කොරෝනා වෛරසයට එරෙහිව ඖෂධයක් නිෂ්පාදනය කර තිබෙනවා. දේශීය ඖෂධ අනුසාරයෙන් නිපදවා ඇති මෙම ඖෂධය සුවධරණී ලෙස හඳුන්වනු ලබන අතර ශාරීරික ප්‍රතිශක්තිකරණයේ වර්ධනය මෙම ඔසුව මගින් සිදුවන බවයි දේශීය වෛද්‍යවරුන් පවසන්නේ. මේ දෙයියන්ගේ ලෙඩෙන් ආරක්ෂණ වේදී වුන් දැනගෙන තිබිටියා. වුන් ඒකට නිසි පිළිවෙත් පිළිපැද්දා. හැබැයි අපි මේ සංකල්ප සියල්ල අද අමතක කළ නවීන ලෝකේ බඩහිර වෛද්‍ය විද්‍යාවත් එක්ක ඉදිරියට ගියා. ලෝකේ බඩහිර වෛද්‍ය විද්‍යාව ලෝකෙට හඳුන්වා දීපු සියලුම රටවල් අද පෙළ. ඒ සියලුම රටවල් අද අසමත් වෙලා තියෙන. වුන්ට කරගියා ගන්න දෙයක් නැහැ. මිනි ගොඩ ගහනවා.
එහෙම තියෙන රටේ 2020 මාර්තු මාසේ ලංකාවේ රෝගියෙක් වාර්තා වෙනවත් එක්කම අපි ආයුර්වේද පරිදි විදියට මැදිහත් වෙලා ප්‍රතිශක්තිකරණ පානයක් හා දුමායන ඖෂධයක් හඳුන්වා දුන්නේ. මේක අනාදිමත් කාලයක් අපේ මිනිස්සු භාවිත කරපු ඖෂධ මේකේ තියෙන්නේ. මේ ඖෂධය නිසා අනාදිමත් කාලයක් තිබුණු කැස්ස, එහෙම නැත්නම් පීනස, ශ්වාස රෝග, එහෙම නැත්නම් අපි කියනවා හතිය රෝග කියලා සමනය වුණා. මාස 6ක් තිස්සේ අපිට කැස්සක් හෙම්බිරිසාවක් කියන එක දකින්න නැතුව ගියා. ඒකට නිරෝධායන අනිකුත් ප්‍රමවේදත් බලපෑවා. ඒ වගේම මේ ඖෂධය විත ප්‍රබල විදියට බලපෑවා. මේ ඖෂධය අපි භාවිතයට ගත්තේ කොත්තමල්ලි වෙලිමල්ගට වියලිඟුරු හීන් අරත් කියන වර්ග 4. මේ ඖෂධ වර්ග 4 පිළිබඳව ඇන්ටි වෛරල් ඉෆෙක්ට් එකක් තියෙන වෛරස් මේ සියල්ලම. මේ අක්මාව දුර්වල වීම නිසා තමයි ගොඩක් වෛරස් රෝග ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ. අක්මාවට ප්‍රධාන වශයෙන්ම තාමත් හොඳම ඖෂධයක් තමයි වෙලිමල්ගට. අනෙකුත් සියලුම ඖෂධවල රාශනෝග්න ගුණ පැකට් 10000කට වැඩි මේ අවස්ථාව වෙනකොට මහජනතාව ඉතා බහුල සංඛ්‍යාවක් භාවිත කරලා කිසිම අතුරු අපහසුතාවයක් ඇවිල්ලා නැහැ. අපේ රටේ පවතින පාරම්පරික වෙදකම ගැන වැඩි වැඩියෙන් හිතන්න ඕන කාල පරිච්ඡේදයකට අපි ලම් වෙමින් ඉන්නවා. මේ හඳුන්වා දෙන ඖෂධීය ප්‍රතිශක්තිකරණ පානය පාරම්පරික වෛද්‍යවරුන්ගේ වට්ටෝරු සැලකිල්ලට අරගෙනමින් තමයි ආයුර්වේද දෙපාර්තමේන්තුව මේ කටයුත්තට මැදිහත් වෙලා තියෙන්නේ. මේ ආසාදිතත්වයෙන් ලෝකෙම මුදා ගන්න පුළුවන් ඖෂධ අපේ රටේ හෙළවෙද කමේ තියෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා. ඒවා ඉදිරියට ගෙන යාම සඳහා වූ උත්සාහය තමයි මේ ආරම්භ වෙන්නේ. මෙවර උසස් පෙළ විභාගයේ අද පෙරවරුවේ ආරම්භ වුණා. නිරෝධායන නීති රීති වලට අනුව මෙවර උසස් පෙළ විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648 කදී අද සිට පැවැත්වෙනවා. මෙවර විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව 362824. අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ COVID-19 වෛරසයේ හේතුවෙන් කල් දෙමුණු අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද දින ආරම්භ වුණා. මෙවර උසස් පෙළ විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648 කදී පැවැත්වෙන අතර මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයන් 362824 දෙනෙකු පෙනී සිටිනවා. දිවයින පුරා පිහිටි සියලු විභාග මධ්‍යස්ථාන දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සකස් කර ඇති අතර පැමිණෙන සියලුම සිසුන් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදද අනුගමනය කළ යුතුය වනවා. මේ අද දින අපසෝසස් පෙළ විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන වෙත සිසුන් පැමිණි ආකාරයයි. අතර ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ස්ථාපිත කර ඇති විශේෂ විභාග මධ්‍යස්ථානවල අද දින උසස් පෙළ විභාගය ආරම්භ වූ අතර තම විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග අයදුම්කරුවන් හට භාවිත කළ හැකි වනවා. දැන් මේ වන විට පොලිස් වසම් 18ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මන්නාරම් නගරය ආශ්‍රිත ග්‍රාම සේවක වසම් 2ක් හුදෙකලා කර තිබෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවලත් එවැගේම හුදෙකලා කරපු ප්‍රදේශවලත් උසස් පෙළ විභාගයට සහභාගී වෙන සිසුන්ට එය බාධාවක් වෙන්නේ නැහැ. එය සීමාවක් වෙන්නේ නැහැ. ඔවුන්ට නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් විභාගයට පෙනී සිටීමේ හැකියාව තියෙනවා. නමුත් අපි නිරන්තරයෙන් ඉල්ලා සිටින්නේ මේ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවන්ගෙන් විභාගය අද පටන් ගන්නවා. දින කීපයක් පැවැත්වෙනවා. විභාගයට යන හැම අවස්ථාවකදීම මුඛ ආවරණයක් පළඳින්න, හැම වෙලෙම පිරිසිදු කරගන්න, ගෙදරින් යනකොටත් පිරිසිදු කරගන්න, විභාග මධ්‍යස්ථානයේ ගාවට ගිහිල්ලාත් පිරිසිදු කරගන්න, විභාග ඉවර වෙලාත් පිරිසිදු කරගන්න, නැවත ගෙදර ඇවිල්ලාත් පිරිසිදු කරගන්න. ඒ එක්කම විභාග මධ්‍යස්ථානයේ අසල
කණ්ඩායම් හැටියට එකතු වෙන්න එපා හුදෙකලාවම ඉන්න උත්සාහ කරන්න කණ්ඩායම් හැටියට එකතු වෙලා එන ඉලක්ක ප්‍රශ්න සාකච්ඡා කරන්න විභාග ඉවරනාට පස්සේ උත්තර ලියපු විදිය සාකච්ඡා කරන්න යන්න එපා මේ తత్వය ඊටම අවදානම් සහගත తత్వය යම් කිසි විදියකින් මෙවැනි උපදෙස් පිළිගන්නේ නැතුව ඔබට කොවිඩ් తత్వයක් ඇති වුණොත් තව අවුරුද්දක් බලන් ඉන්න වෙනවා විභාගෙට පෙනී හිටින්න ඉතින් ඒ නිසා මේ తత్వය හොඳට අවබෝධ කරගෙන කටයුතු කරන්න මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම් කරුවන් හට විශේෂ ප්‍රවාහන සේවාවක්ද ආරම්භ කර තිබෙන අතර අද දින එය ක්‍රියාත්මක කෙරුණා ඒ සම්බන්ධයෙන් එහි දහවන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා අප වෙත මෙලෙස අදහස් පළ කළා විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සුවිශේෂි වෙනවා මේ අවස්ථාවේ කොවිඩ් 19 නිසා කවඩ කනෝක ඇදෙන්නේ නීතියෙන් එම නිසා අපි සියලුම නගර ආවරණය වෙන පරිදි ග්‍රාම්‍ය ප්‍රදේශවල ඉඳලා බස සේවාවක් අපි ආරම්භ කර අද උදෑසන 6ට ඒ වගේම දුම්රිය ස්ථාන මුල් කරගෙන මේ යංගොඩ ධනේ මුල්ල ගම්පහ දුම්රිය ස්ථාන මුල් කරගෙන දුම්රිය එන වේලාවන් වලදී විභාග මැදිස්ථානයට ළඟා විය හැකි වෙන පරිදි පහසුකම් සපයලා තියෙනවා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වලින් මේ බස සේවා අද දින සිට විභාගය අවසන් වන තුරුම පෙබරවාරි සහ පස්වරුවේ යන කාල පරිච්ඡේද දෙකේදීම මේ අඛණ්ඩව පවත්වාගෙන යන්න අපි මේ සැලසුම සකස් කරලා ක්‍රියාත්මක කරනවා අද දින සිට මේ අතර යම් කිසි අයදුම් කරුවෙකු හට මෙම බස් රථ සේවාවන් මගහැරුණොත් හෝ බස් රථයක් අයදුම් කරුවා සිටින ප්‍රදේශයට නොපැමිණෙන්නේ නම් එවන් ගැටලු සඳහා මෙම දුරකථන අංක අමතන ලෙසත් ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා අද දින ආරම්භ වූ උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මාස 6 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි මේ මොහොතේ රටේ පවතින තත්ත්වය අනුව විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ කිසිසේත් රටට අවශ්‍ය නොමැති බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අධිකරණ සංඝ නායක පූජ්‍ය මහාචාර්ය අත්තංගනේ රත්නපාල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව නියෝජනය කරමින් ඉතින් පසුගිය දවසක මේ දෙනිකායේ තිබිච්ච ලේකම්වරුන්ගේ ලේකාධිකාරී නායක ස්වාමින් වහන්සේලාගේ රැස්වීමේදී 20 නිසා ඒ 20 වෙනි සංශෝධනය නිසා ඇතිවෙන අනර්ථකාරී තත්ත්වය ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක් ඇති වෙනවා ඒ නිසා මේ අවස්ථාවේදී හදිසිය මේක කාගේ හරි පුජ්‍යලික වමනාවක් වෙනුවෙන් කරන කටයුත්තක් හැටියට තමයි එදා ස්වාමින් වහන්සේලා අදහස් දැක්වේ පුජ්‍යල කේන්ද්‍රීයව තමයි මේක හදිසිය මේ ගේන්නේ කියලා එහෙම නැත්නම් රටේ සාකච්ඡාව තිබුණේ අලුත් ව්‍යවස්ථාවක් හදන්න තමයි රට පෙළ ගිහිලා හිටියේ 19 වෙනි සංශෝධනයේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා සකස් කරගෙන ඉදිරියට රට යන්න පුළුවන් තත්ත්වයක් තියෙද්දි මේ වගේ දැඩි වසංගත තත්ත්වයක් රට පුරා ව්‍යාප්ත වෙලා යද්දි අපිට තියෙන්නේ මේ වගේ ගැටලුවක් මේ රාජ්‍ය පාලනය සම්බන්ධව රට යනාගතය සම්බන්ධව ගැටලුවක එල්ලිලා කාලය කාදමීම නෙවෙයි මේ වසංගත තත්ත්වයෙන් රට මුදවාගෙන ඊට පස්සේ පුළුවන් සියලු පක්ෂ එකතු වෙලා මේ අලුත් ව්‍යවස්ථාවක් රටට හදන්න. ඒ නිසා මේක ඉතාම ඛේදනීය තත්ත්වයක් හැටියට තමයි අපි හඳුනාගෙන තියෙන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක් හැටියට. අපි ජනතාවට තමයි මේ කියන්නේ මේකේ තියෙන භයානකකම වටහාගෙන මේ විස්ස පරාජය කරන්න කියලා. ප්‍රධාන වශයෙන්ම රටක ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා වීමේදී විශේෂයෙන්ම මේ තාක් කාල පරිච්ඡේදය තුල 19 වෙනි විවස්ථා සංශෝධනයේ යටතේ ආණ්ඩුක විවස්ථාව තුල විධායකය විවස්ථාදායකය සහ අධිකරණය කියන මේ තුනෙහි සමතුලිතභාවයක් ඇතිවන විදිහේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. ඒක අපි කාටත් පැහැදිලි. නමුත් අපිට තියෙන ලොකුම ගැටලුව තමයි 20 වෙනි විවස්ථා සංශෝධනයේ යටතේ සම්පූර්ණයෙන්ම මේ විවස්ථාදායකය සහ අධිකරණය කියන මේ දෙක විධායකට යට වෙන බව අපට පේනවා. ඒකෙන් වෙන්නේ ඒකාධිපති බලයක් ගම්‍යමාන වීමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි ලොකුම ගැටලුව බවට පත් වෙලා තිබෙන්නේ. එතකොට පාර්ලිමේන්තුව සම්පූර්ණ බල රහිත තත්ත්වයට පත් වෙන තත්ත්වයක් තමයි අපට පේන්නේ. ඉතින් පාර්ලිමේන්තුවට ඉහළින් ඉඳගෙන විධායක ක්‍රියාත්මක වීමක් අපට දකින්න ලැබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සමාජයක් විදිහට ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අපේ භික්ෂු නිකායවල් සංස්ථා විදිහට 20 වෙනි ආණ්ඩුක විවස්ථා සංශෝධනයට සහයෝගය ලබා දෙනවා කියන්නේ සියතින් ගැලසින්ද ගැනීමක් හා සමානයි කියලා අපිට පේන ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව කතා කරනකොට දැන් මේ ආණ්ඩුව ප්‍රකාශ කරනවා තව මාස 6කින් අලුත් ආණ්ඩුක විවස්ථාවක් මේගොල්ලෝ රට ඉදිරිපත් කරනවා කියලා මාස 6ක් කියලා කියන්නේ මේ රටේ දන් යන තත්ත්වන මාස 6 කියන්නේ ඊටම සුළු කාල පරිච්ඡේදය අලුත් ආණ්ඩුක විවස්ථාවක් මාස 6න් එනවා නම් මේ මාස 6ට මොකටද මේ 19 වෙනි විවස්ථාව ඉවත් කරන මේ අලුතෙන් විවස්ථා සංශෝධනයක් විශ්වාසයෙන් එන්නේ කියන එක ලොකු ගැටලුකාරී තත්වයක්. ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ මේක එනවා කියලා කියන අලුත් ආණ්ඩුක විවස්ථාවක් එන්නේ නැහැ කියන එකයි. ඒ නිසා මේ උපක්‍රමයක් කරන බව තමයි පැහැදිලි වෙන්නේ.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපනත් කෙටුම් පතෙහි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අදාළ රජයේ සංශෝධන ඉදිරිපත් කිරීමට හැකිවන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. එමෙන්ම ඉදිරියේදී අංක සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට අපේක්ෂා කරන බවද මේ මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළා. විසිවන සංශෝධනයේ නිත්‍යානුකූල භාවයේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ජනාධිපතිතුමාටත් කතානායකතුමාටත් දැනට දන්වලා තිබෙනවා. ඒක ප්‍රකාශයට පත් කරන්නේ පාර්ලිමේන්තුව ඊළඟට රැස් වෙන දිනේ අගාරුවාදා ඔක්තෝබර් 20 වෙනිදා. ඉන්පසු ඕනෑම වෙලාවක විසිවන සංශෝධනයේ විවාදයට ගන්න පුළුවන් පාර්ලිමේන්තුව තුළ. ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා කළ පරිදි උචිත සංශෝධන ඉදිරිපත් කිරීමේ හැකියාව රජයට තියෙනවා කමිටු අධිරේදී. එසේ කළ විට ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් පස්සේ අවශ්‍යයි කියලා හිතන සංශෝධන මේ සියල්ලක්ම ඉදිරිපත් කළා. අවසාන කෙටුම්පතට අන්තර්ගත කළා. තුන්වන වර කියවීමේදී 3/2ක බහුතරය ලබා ගැනීමෙන් පසු මේක නීතිගත කිරීමට පුළුවන් වෙනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙලේ ආරම්භය පමණයි මේක. අද අපේ සමාජයේ අවශ්‍යතාවරට සරිලන පරිදි අංග සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ වැඩපිළිවෙලට අපි දැනටම අවතීර්ණ වෙලා තියෙනවා. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා මේක දැනග සඳහන් කරනවා. පිය හරිය විදියට පාවිච්චි කරන්නත් පුළුවන්, වැරදි විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගන්ති රටේ සුබ සාධනයේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි හැමදේම වපරෑසින් බැලීම අපි තන්නේ හොඳ දෙයක් කියලා. රටට මේ වන විට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මතුවේ තිබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලේකම් රාජ්‍ය මාත්‍ය දයසිරි ජයසේකර මහතා පවසනවා. එය අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවට එක් වෙමින් මේ රටේ දානමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විය යුතු ආ වගේම විසිවෙන සංශෝධනය මගින් ඇතිකරන තත්ත්වයේ බරපතලකම් පිළිබඳව රටේ ජනතාවගේ යම් අදහස් යෝජනා ගණනාවක් යවිත් තිබෙනවා. මේ සියල්ලම සලකා බලන තමයි අපි මේ යෝජනාවලිය අග්‍රමත්තමයි කමිටුවට ඉදිරිපත් කළ තිබෙන්නේ. ඒ අනුව මම හිතන්නේ යම් යම් වෙනස්කම් ගණනාවක් සිද්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපේ මූලික ඉල්ලීම වුණේ ඉතාම ඉක්මනින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සඳහා වන ප්‍රවේශයකට ආණ්ඩුව පිවිසිය යුතුයි කියලා දැනටමත් ඒ සම්බන්ධව රොමේසිල තුමාගෙන් ප්‍රධානත්වයෙන් කමිටුවක් ඉදිරිපත් කළා තිබෙනවා. මේ ඉල්ලීම තිබුණේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණිය ක්‍රියා කරපු ආකාරයේ වැඩපිළිලක් දර අපිට සියලුම ජාතීන් මේකට එකතු වෙනවා. ඒ වගේම සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේකට එකතු වෙනවා. ඒ අනුව මේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ලෙස නැත්නම් ව්‍යවස්ථා සභාවක් ලෙස මේ ව්‍යවස්ථාව කෙටුම්පත් කරන සභාවක් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීම තමයි අපේ තියෙන්නේ. ඒකව ජනාධිපතිතුමා පත් කරන්න ලක්ෂ 69ක් ඡන්ද දෙනකොටත් මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කළ යුතුයි කියන මතය ජනාධිපතිතුමා ගෙන ගියා. ඒ වගේම 3/2ක බලයක් ලබා දෙන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලීමක් කරපුවාම මේ රටේ අති බහුතර ජනතාවක් ඒ ඉල්ලීම ඉටු කරා. ඒකෙදිත් අපි ප්‍රකාශ කරේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ඉවත් කළ යුතුයි කියන කාරණේ. ඉතින් ඒක තුළ යම් යම් සාධනීය ලක්ෂණ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි යම් යම් කාරණා තබා ගත යුතුයි කියන කාරණේ. නැතිනම් මෙය අනාගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අනිවාර්යෙන් ඇතුළත් කළ යුතුයි කියන මතය අපි ඉන්නේ. වත්මන් ආණ්ඩුව දේශපාලන වාසිය උදෙසා කොරෝනා වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබඳ තොරතුරු වසන් කිරීමට උත්සාහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලපතුල මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. සෞභාග්‍යයේ ආණ්ඩුව අභාග්‍ය ආණ්ඩුව බවට පත් වෙලා තියෙන රටේ ජනතාවට. ඒකට ප්‍රධාන හේතුව තමයි කොවිඩ් සම්බන්ධයෙන් රජයේ දිගින් දිගටම බැලුවේ අපි ලෝකයේ හොඳම කොවිඩ් මර්ධනයේ රට හැටියට තමයි හැම වෙලෙම පෙන්වන්න බැලුවේ. ඒ හැම එකක්ම ආණ්ඩුව කටයුතු කරේ මේ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා. රජය මේ වෙනකොට මේ වාර්තා නිසි ආකාරයෙන් ජනතාවට මාධ්‍යයට ලබා දෙන්නේ නැති තැනකට අවිල්ල තියෙනවා. මේ සම්බන්ධයෙන් කියන විශේෂඥයන්ගේ මතය බැලුවාම මේ වෙනකොට මේ රෝගේ සමාජගත වෙලා කියන එක තමයි අපිට නම් පැහැදිලි වෙන්නේ. ඒ වගේම අපි දකිනවා මේ කොවිඩ් තත්ත්වය තුළ කොරන්ටයින් නීතිය එක් එක් අයට එක් එක් ආකාරයෙන් පාවිච්චි කරනවා. දැන් අපි දකිනවා මේ දෙවනි රැල්ල ආරම්භ වෙන්න ඉන්දියාවේ ඉඳලා ආපු කණ්ඩායම සම්බන්ධයෙන් PHI මහත්තුරු කියලා දිනවා අපි දැනුවත්ව නම් කිසිම කෙනෙක් නීති රීති වලට යටත්ව දින 14ක් හෝ එහෙම නැත්නම් ඊට පස්සේ නිවසක දින 14ක් හෝ හිටියා කියන එක යාළ දන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේම අපි දන්නවා මේ මෑතකදී චීන දූත පිරිසක් ආවා. ඉතින් මේ අයටත් වෙන නීතියක්. ප්‍රශ්න කරාම සෞඛ්‍ය අමාත්‍යතුමෝ මේ මොකද්ද කිව්වේ? චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ තනතුරු දරන අය කියලා. ඒතර අපි ආන්වෙන් අහන්න කැමති චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ තනතුරු දරන අයට මේ කොවිඩ් හැදෙන්නේ නැත්නම්
අපි දන්නවා ඊයේ පෙරේදා දූත පිරිසක් ආවා චීනෙන් ඇවිල්ලා දැනට තියෙන විස්තර අනුව ණය ප්‍රමාණයක් ලබා දෙනවා කියලා මිලියන 500ක් විතර ඒ වගේම පොඩි මුදලක් දීලා තිනවා ආධාරයක් හැටියට මේක පොඩි මුදලක් කියලා කියන්නේ හේතුව ඇවිල්ලා සාමාන්‍ය මේ ආධාර ලැබෙනකොට මේව නොමිලේ ලැබෙන ඒවා නෙමෙයි මේව ණය ඇත්තටම ආධාර කියන වචනේත් පාවිච්චි කරන්න බෑ ඒක ණය ගත්තොත් අපි ඕන කෙනෙක් දන්නවා ඒකට පොලියක් ගෙවන්න තියෙනවා එතකොට මේ පොලිය අපිට ගෙවන්න වෙනවා ණයක් දෙනවා නම් පොලිය තවත් ඉහළට යන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතකොට ලංකාව දැන් අර කණ්ඩායම් දෙකක් පහළට ඇවිල්ලා තිනවනේ. ඉතින් B ගණේ ඉඳලා C ගණේට ඇවිල්ලා තිනවා ප්‍රථම වතාවට පහළම තැනටම ඇවිල්ලා තිනවා. ඉතින් මේක විශාල අවදානමක්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 6කට වැඩි කාලයක් සාක්ෂි ලබා දීමෙන් අනතුරුව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින එල්ලකල ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා දෙවන වරටත් අද පෙරවරුවේ පැමිණියා. ප්‍රහාරයට හේතුව කියලා සඳහන් වුණා. ඒක ඔබ පිළිගන්නවාද? එහෙම දෙයක් වෙලා තියෙනවද? ඒ කියන්නේ විරසකේ බලපෑලා නැද්ද මේ ප්‍රහාරයට? අනිවාර්ය පොලිස්පති පූජිත් ජයසුන්දර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ද පැමිණ සිටියා. මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ද පාස්කු කොමිසමේ සාක්ෂි විමසන අවස්ථාව සඳහා අද පැමිණ සිටියා. සාක්ෂි විමසීමෙන් අනතුරුව අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. මහජන දිනයත් ඉතින් අවලංගු වුණා. මටත් හිතුණා ඇත්තට මේ කොමිසම සභාව තුළ සිද්ධ වෙන දේවල් අපි රාත්‍රී රූපවාහිනියෙන් දකින්නේ. ඒ නිසා මටත් හිතුණා මේ දැන් ඇවිල්ලා පොඩ්ඩක් බලන්න මොකද්ද වෙන්නේ කියලා. බොහොම හොඳට සාක්ෂි විමසනවා, කතා කරනවා, දකින්න ලැබුණා. දැන් කවුරුත් එක එක පැතිවලට ඉතින් චෝදනා එල්ල කරනවා, පිළිතුරු දෙනවා. ඉතින් මම හැමෝගෙම දේවල් අහගෙන ඉන්නේ. දැන් දන්නේ නැහැ අවසාන බිඳුව. හිටපු ජනාධිපතිතුමා පැහැදිලිව කියන්නේ මේ විරස ප්‍රධාන හේතුවක් තමයි අපේ බුද්ධි නිලධාරීන්, අපේ ආරක්ෂකංශයේ ඉහළ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම, අපේ රණවිරුවන්ට අනවශ්‍ය විදියට හිරිහැර කිරීම. යහපාලන ආණ්ඩුවේ තිබ්බේ වැරදි කරපු අයට දඬුවම් දෙන්නේ. කිව්වා මාධ්‍යවේදීන් අතුරු දහන් වුණා, මාධ්‍යවේදීන් මරලා දැම්මා. ඒ සම්බන්ධව අපි ක්‍රියාමාර්ග ගන්නවා. ඒක කවුරු හරි ඒව කරා නම් වැරදි, එච්චරයි. අපිට ඕන විදියට ආණ්ඩුව කරන්න බෑ. ඒක අධිකරණයේ කටයුත්ත. පරීක්ෂණ කරන්නේ පොලිස් කාණ්ඩායම්. ආණ්ඩුවකට ඒව හදිසි කරන්න පරක්කු කරන්න බෑ. අධිකරණ පුවත් කිහිපයක් දැන් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවක විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වන අර්ජුන ඇලෝසියස් යන මහත්වරුන්ට නොවැම්බර් මස 18 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණයේ විසින් සිතාසිනිකුත් කර තිබෙනවා. 2016 වසරේ පෙබරවාරි මස 12 වනදා සහ එම වසරේ සැප්තැම්බර් මස 30 වනදා දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යවරය වශයෙන් කටයුතු කරමින් මෙම නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන ඇලෝසියස් මහතා අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන වෝල්ට් සහ රෝ ඇලෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ මොනෝක් නිවාස සංකීර්ණයේ පිහිටි අංක 5 PH 2 දරන නිවසේ පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතේ 19 ඈ වගන්ති යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත එම අධිචෝදනා පත්‍රය තුළින් චෝදනා එල්ල කර තිබෙනවා.
දෙදහස් දහසේ වසරේ රාජකීය ප්‍රදේශයේ සිදු වූ ව්‍රියන්තුරු සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණවික මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන අඩුවේ විභාගය දෙසැම්බර් මස 11 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී මෙම නඩුවේ පැමිණිල්ලට අදාළව ඉදිරිපත් කර තිබෙන පරිගණක ආශ්‍රයෙන් උත්පාදනය කරන ලද සාක්ෂි විත්ති පාර්ශවයේ නීතිඥවරුන්ට පරීක්ෂා කිරීමට ශ්‍රදම් ඒසඳහ අවශ්‍ය පහසුකම් සලසා දීමට පියවර ගන්නා ලෙස මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා විසින් පැමිණිල්ල මෙහෙවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාට නියෝග කළා. 2016 වසරේ පෙබරවාරි මස 28 වෙනිදා හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවික මහතා විසින් පැදව ජීප් රථයක් මගින් සංදීප් සම්පත් නමැති තරුණයෙකුට බරපතල අනතුරක් සිදු කිරීම, ව්‍යාජ සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ ව්‍රියනතුරක් සිදු කළ පාටලී චම්පික රණවික නමැති සැකකරු නීත්‍යානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධි චෝදනා 16ක් යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවික ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලු දුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. ඉක්ුද්දා ගිනිගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ කපිතාන්වරයාට සිතාසියක් ලද විට කොළඹ මහාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. අදාළ නෞකාව ගිනිගැනීමේ සිද්ධියට අදාළව පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ ඉක්ුත් 8 වෙනිදා අධිචෝදනා පත්‍ර ගොනු කළ බවයි. සිතාසියක් ලද විට මහාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුට අවවාද කරන ලෙසද මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ඉල්ලා සිටියා. යනුව සිතාසියක් ලද විට කොළඹ මහාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස අදාළ නෞකාවේ කපිතාන්වරයා වන තිරෝස් හිල්ඩියස් නැමැත්තාට නියම කළ මහේස්ත්‍රාත්වරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවැත්වෙන මෙම නඩු කටයුත්ත අවසන් කිරීමටද නියෝග කළා. ගව ඝාතනයට එරෙහිව සියතගෙන එන විශේෂාංගය දැන්. රතුමස් ගණයට අයත් වන මස් වර්ග ලෙස සැලකෙන ගවමස් ඇතුළු ශීරපායි සතුන්ගේ සියලු මස් වර්ගවල පිළිකාකාරක සංඝටක ඇතුළත් වන බව ගව ඝාතනයට එරෙහි අපගේ වැඩසටහනෙන් අප පසුගිය දිනවල තොරතුරු අනාවරණය කළා. අප අද දින වාර්තා කරන්නේ රතුමස් ගණයට අයත් වන ගවමස් ඇතුළු ඒ ආශ්‍රිත අනෙකුත් මස් වර්ගවලින් සිදුවන තවත් අහිතකර සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳවයි. ගවමස් වලින් හෘදය ආබාධ ඇතිවන බව ඔබ දන්නවාද? අද අවධානය ඒ පිළිබඳවයි. ඔව්, අපි වර්තමානයේ හෘද සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු විදිහට අපිට හෘද ආබාධයකින් පසුව අපේ වෙත යොමු වෙන රෝගීන්ට අපි කියලා දෙන ප්‍රධාන කාරණා තමයි මේ ගව මස් සහ ඒ වගේ ආශ්‍රිත අනිත් මස් වර්ග පරිභෝජනයෙන් පුළුවන් තරම් වැලකී සිටින කියන එක. විශේෂයෙන්ම ගව මස් සහ ආශ්‍රිත අනිත් මස් වර්ගවල අඩංගු වන මේ සැචුරේටඩ් කියන තෙල් වර්ගය ඍජුවම හෘද ආබාධයන් වලට බලපානවා. ඒකට හැකියාවක් තියෙනවා හෘදයට බලපාන නරක කොලෙස්ටරෝල් කියන සංඝටකය වැඩි කිරීම තුළින් හෘද ආබාධයන්ට ඍජුවම බලපෑමක් ඇති කිරීමට මේ ගව මස් සහ ඒ ආශ්‍රිත මාංශ වර්ග වලට හැකියාවක් තියෙනවා. ඉතින් අපි ඉතාමත්ම බහුලව දෙන උපදේශයක් තමයි මේ හෘද ආබාධයකින් පසු අපි වෙත යොමු රෝගීන්ට මෙවැනි මස් වර්ග පරිභෝජනයෙන් වැලකී සිටීම කියන එක. හෘද ආබාධයක් ඇතිවීමට පෙර අපේ කුඩා ළමුන්ට තරුණයන්ට මොනවද දෙන අවවාදය කියන එකත් අපි සැලකිලිමත් යුතු කාරණයක්. අපි හෘද ආබාධයෙන් පසුව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට වඩා හෘද ආබාධයේ පෙර මේ හෘද ආබාධ ඇතිවීම වළක්වා ගැනීම තමයි සිදු කළ යුත්තේ. වර්තමානයේ සිද්ධ වෙන මේ අධ්‍යයන වාර්තාවලට අනුව අපිට දක්නට ලැබෙන දෙයක් තමයි මේ ගව මස්. ඒ වගේම මේ ගව මස් වලින් සිදුවන නිෂ්පාදන උදාහරණයක් විදිහට ගත්තොත් මේ සොසේජස් කියන වගේ දේවල් මගින් දීර්ඝ කාලීනව හෘද ආබාධ සහ ඒ ආශ්‍රිත හෘදේ වාහිනී සහ ශාරීරියේ වාහිනී තුල ඇතිවන රෝගාබාධයන් අලුත් අධ්‍යයන වාර්තාවන් අනුව 16%ක වැඩිවීමක් දක්නට ලැබෙනවා. අගලවත්ත ප්‍රදේශයේ සිටි සිවලෙකු පසුගියදා එම ප්‍රදේශයේ සිටි කාන්තාවක් සහ නිවසක සිටි සුනකයෙකු සපා කෑමකට ලක් කර තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවාසීන් විසින් අදාළ හිවලා මරා හිස කොටස පරීක්ෂා කිරීම සඳහා බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඉන් අනතුරුව අද දිනේ එම ප්‍රදේශයේ සිවලා විසින් සපා කෑ සුනකයා ඇතුළු සුනකයින්ට ජලවේදිකා එන්නත් කිරීමට පියවර ගනු ලැබුවා.
හැටන් සිට නුවරඑළිය දක්වා ධාවනීය වූ මෝටර රථයක් සහ තලව කැලේ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනීය වූ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටි අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරෙන් යතුරු පැදි කරුට සුළු තුවාල සිදු වී ඇති අතර අධික වේගයෙන් ධාවනීය වී ඇති යතුරු පැදිය පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ සමග ලිස්සා ගොස් මෙම අනතුරු සිදු වී ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ නව මහා භාරකාරවරයා ලෙස නීතිඥ ගණේෂ් ආර් ධර්මවර්ධන මහතා පත් කර තිබෙනවා. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සම්බ්‍රි මහතා අතින් ඊට අදාළ පත්වීම් ලිපිය ලබා දීම සිදු කෙරුණා. එත් සමගින් සියත සවස 6 ප්‍රධාන පුවත් විකාශය අවසන්. අපි අලි හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.